ඔබට කෙනෙක් කීවොත් මේ ලෝකේ තියෙන ලස්සනම දේ චිත්‍රයට නගන්න කියලා ඔබ මොකද චිත්‍රයට නගන්නේ හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එක චිත්‍ර ශිල්පියෙක් හිටියා ඔහුට අවශ්‍ය වුණා මේ ලෝකේ තියෙන ලස්සනම දේ චිත්‍රයට නගන්න දවසක් ඔහු තමන්ගේ ගෙදර අයට තමන්ගේ අවශ්‍යතාවය කියලා ගෙදර අයට සමු දීලා උදේම ගෙදරින් පිට වුණා ලෝකේ ලස්සනම දේ හොයාගෙන ඉන්න. ටික දුරක් යනකොට මෙයාට හම්බුණා එක ෆාද කෙනෙක්. මේ ෆාදකෙන් ඇහුවා ඔබතුමා දන්නවද මේ ලෝකේ තියෙන ලස්සනම දේ මොකක්ද කියලා. මේ ෆාද උත්තර දුන්නා මේ ලෝකේ තියෙන ලස්සනම දේ තමයි සතුට කියලා. මේකත් හිතේ තියාගෙන මේ චිත්‍ර ශිල්පියා තව ටිකක් ඉස්සරහට ගියා. මෙහෙම ඇවිදගෙන යනකොට මෙයාට ආදරවන්තයෝ දෙදෙනෙක් හම්බ වුණා. මේ ආදරවන්තයින්ගෙන් චිත්‍ර ශිල්පියා අහනවා ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ ලෝකේ තියෙන ලස්සනම දේ? මේ ආදරවන්තයෝ උත්තර දුන්නා ආදරය තමයි මේ ලෝකේ තියෙන ලස්සනම දේ කියලා. මේකත් හිතේ තියාගෙන චිත්‍ර ශිල්පියා තවත් ඉස්සරහට ගියා. දැන් හවස් වෙලා. හවස් යාමේදී මේ චිත්‍ර ශිල්පියාට හම්බ වුණා එක හමුදා සිබලෙක්. මේ හමුදා සිබලගෙන් ඇහුවා ඔබ හිතන හැටියට මේ ලෝකේ තියෙන ලස්සනම දේ මොකක්ද? මේ හමුදා සිබලා උත්තර දුන්නා සාමය කියලා. දැන් හවස් වෙලෙන නිසා ආපහු මේ චිත්‍ර ශිල්පියා ගෙදරට ආවා. ඉතින් ගෙදර ආයත් එක්ක බොහොම සතුටින් ආදරයෙන් සාමයෙන් ඒ රාත්‍රිය ගත කරලා අනිත් අය ඔක්කොම නිින්දට ගියාට පස්සේ මේ චිත්‍ර ශිල්පියා ආරම්භ කළා තමන්ගේ චිත්‍රය ඇඳීම. මොකද්ද උට අඳින්න අවශ්‍ය මේ ලෝකේ තියෙන ලස්සනම දේ? උදේ එළි වෙනකොට පවුලේ අයට කීවා අන්න මම මේ ලෝකේ තියෙන ලස්සනම දේ හොයාගත්තා ඒක චිත්‍රයට නැගුවා කියලා. ගෙදර ආයේ බොහොම සතුටින් ගිහිල්ලා අර වහලා තිබුණ චිත්‍රය විවෘත කරලා බැලුවා මොකද්ද ඔහු ඇඳලා තියෙන්නේ කියලා. ඔහු ඇඳලා තිබ්බා තමන්ගේම පවුල. යම් කිසි තැනක සතුට ආදරය සාමය පිරලා ඉතිරලා යනවනම් එතන ඉතාම ලස්සන තැනක් බවට පත් වෙනවා. ඉතින් අපි උත්සාහ කළොත් එහෙම ඒ ලස්සන තැන නිර්මාණය කර ගැනීම අපහසු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේ වගේ අරුත් බර කතාවකින් නැවතත් හමු වෙමු.